රුසියාවේ ඩගෙස්ටාන් පළාතට අයත් නගර දෙකක පිහිටි පල්ලි පොලිස් ස්ථාන සහ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට පසුගියදා එල්ල වූ දෙවන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 15 දෙනෙකු සහ සිවිල් වැසියන් ගණනාවක් මරමුවට පත්ව ඇති අතර එහිදී එල්ල වූ ප්‍රතිප්‍රහාරයන් හේතුවෙන් ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා. ජනරජයක් ලෙස ප්‍රකාශයට පත්වී ඇති ඩගෙස්ටාන් පළාතේ පිහිටි දර් බෙන්ට් හා මෙක්හච්කලා යන නගරවලට පිහිටි මධ්‍යස්ථානවලට අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා. මෙම සිද්ධියෙන් මියගිය හාතුවාල වූවන්ගේ සංඛ්‍යාව රුසියානු බලධාරීන් විසින් නිශ්චිතව හෙළිදරව් කර නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා. මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇති පිරිස අතර ඩබෙන්ට් නගරයේ වසර 40ක පමණ කාලයක් සේවය කර ඇති පූජකවරයෙකුද සිටින බව වාර්තා වනවා. සංවිධානාත්මකව එල්ල වී ඇති මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් පිරිස හඳුනාගෙන නොමැති අතර ප්‍රහාරය එල්ල වූ නගර දෙක පසුගිය කාලවලදී ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්ව තිබූ බවද වාර්තා වනවා. කෙසේ වුවද ඩගෙස්ටාන් ජනරජයේ ප්‍රධානී අනුව අදාළ ත්‍රස්තවාදී ප්‍රහාරය පිටුපස සිටින බලවේගය හඳුනාගෙන තිබෙනවා. එහෙත් එම බලවේගය කුමක්දැයි ඔහු විසින් අනාවරණය කර නැහැ. මේ අතර රුසියානු මාධ්‍ය විසින් එරට නීතිය ක්‍රියාත්මක කරන අංශ උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් අතර මධ්‍යම ඩගෙස්ටාන් ජනරජයේ පිහිටි සර් ගෝකාලා දිස්ත්‍රික්කයේ ප්‍රධානියාගේ පුතුන් දෙදෙනාද සිටින බවයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන විමර්ශකයන් විසින් අදාළ පුද්ගලයන් දෙදෙනා ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් කිසිවිටකත් පවසා නොමැති අතර ඩගෙස්ටාන් ජනරජයට එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. පසුගියදා එල්ල වූ ප්‍රහාරය පල්ලි දෙකකට පොලිස් ස්ථානයකට සහ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් විසින් විමර්ශනයක් අරබා තිබෙනවා. ඩගෙස්ටාන් ජනරජයේ රුසියාවේ පිහිටි දුගීම කලාපයක් වන අතර ඉස්ලාමීය ජනරජයක් වන එම කලාපය 2000 සිටම ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාරයන් එල්ල වී තිබෙනවා.